नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स। හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරන. පින්තුනි ඔබට මතක ඇති පසුගිය ධර්මදේශනා කීපේ අපි විශේෂ මාතෘකා පෙළක් යටතේ කොටසෙන් කොටස මේ ධර්මදේශනාවන් සිදු කරා. අපි මාතෘකා කරගත්තේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය, ඒ තමයි සතර සතිපට්ඨාන. වටිනාම වස්තුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර. දවසක් බුදුරජාණන් වහන්සේ පහාරාද කියන අසුර නායක අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ මුණගැහිලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ, මේ තරම් ආස කරන්නේ ඇයි? ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, පහාරාද, ඊට කලින් ඔබ කියන්න, මේ අසුරයන් මහා සාගරයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ ඇයි? ඒ වෙලාවේ පහාරාද කරුණු අටක් විස්තර කරනවා. ඒ අසුර පිරිස මහා සාගරයට ඇලුම් කරන හේතු අටක් බුදුරජාණන් වහන්සේට එකින් එක විස්තර කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ කාරණාම ඇසුරු කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට ආස කරන්නෙත් ඔය වගේම කාරණා නිසාමයි කියලා බොහොම ලස්සන දේශනාවක් දේශනා කරා. මේක තියෙන්නේ පහාරාද කියන සූත්‍රයේ. මේ පහාරාද අසුරේන්ද්‍රයා කියනවා, සාමීනි භාග්‍යතුන් වහන්ස, දෙවියන් වන දිව්‍ය අසුරයන් මහා සාගරයේ තියෙන වටිනා වස්තුව, වටිනා මාණික්‍ය දකිනවා. මේ මැණික් වර්ග තියෙන්නේ පොළොවේ විතරක් නෙමෙයි, මහා සාගරයේ තියෙනවා. මුහුදු පතුලේ තියෙන වටිනා මැණික්, ඒවා ගැන සඳහන් වෙනවා මේ දේශනාවේ. මුතු, මැණික්, ශක්, ශිලා, වෙරළුමිණි ආදී මිල කළ නොහැකි වටිනා වස්තුව සාගර පතුලේ තියෙනවා. ඒවැ වටිනාකමේ වස්තුව දකිනවා දෙව්ලොව ඉන්න දිව්‍ය අසුරයන්. ඒ නිසා මහා සාගරයට උන් ඇලුම් කරන ආස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාද ඔය වගේමයි, මගේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න ටික තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, අපි ඒවට කියනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒවැ වටිනාකම දන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරනවා, ආස කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙමනම් බුද්ධ ශාසනයට කෙනෙක් ඇලුම් කරන්නේ, ආස කරන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු සතර සතිපට්ඨාන, සතර සම්‍යප්පදාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මේ අංගයන්ගේ වටිනාකම හඳුනාගෙනමයි. ඒ අතර හැම බුදු කෙනෙක්ම දේශනා කරන අවිදහිත දේශනාවක් වන සතර සතිපට්ඨාන දේශනාව අපි මේ ධර්ම දේශනා පෙළින් එකින් එක කායානුපස්සනාවේ සඳහන් කොටස් එකින් එක විස්තර කරමින් මේ දේශනා පෙළ කරගෙන ආවේ. ඒ අතර අද දවසේ අපි ඉතාම වැදගත් භාවනාවක් ගැන කතා කරන. ඒ භාවනාවට ධර්මයේ කියනවා කාය ගතා සති භාවනාව. අපි බොහෝ වෙලාවට අහලා තියෙන වචනේ තමයි පිළිකුල් භාවනාව, අසුභ භාවනාව. දැන් මේ වචනේ ඇහෙනකොටම අයියෝ ඒක නම් හරියන්නේ නැහැ වගේ හිතෙන්න පුළුවන්. අර පිළිකුල් කියලා ඇහිච්ච ගමන් අපේ හිත ගැටෙනවා. ඇයි අපි ඉන්නේ සුභ අරමුණත් එක්ක? අවිද්‍යාවේ ස්වභාවය තමයි එයා හැම වෙලාවෙම මේ ලෝකයේ දිහා බලන්නේ සංඥා විපල්ලාස තුල. විකෘති වැරදි සංඥාවකින් තමයි එයා ඒවා දකින්නේ. අනිත්‍ය නිට්ඨ සංඥේ,
අනිත්‍යදේ නිත්‍ය සංඥාවෙන් යා දකිනවා. දුක්ඛේ සුඛ සංඥේ. ඇත්තටම දුකක් වුණාට ඒක සැප සංඥාවෙන් යා දකින්න. ඒක තමයි අවිද්‍යාව. අනාත්මදේ ආත්ම සංඥාවෙන් දකිනවා. මේක මම මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලාම හිතෙනවා. ඒක තමයි ආත්ම දෘෂ්ටිය. අසුභේදේ සුභ වශයෙන් දකිනවා. අසුභ දෙයක් වුණාට ඒක සුභ සංඥාවෙන් තමයි ගන්න. ඒකේ යථාර්ථය දකින්න හිත කැමති නෑ. ඒක තමයි අවිද්‍යාවේ තණ්හාවේ ලක්ෂණය. ඒ නිසා අපි අසුභයි අසුභයි කියලා කියනකොටම මේ වචනෙත් එක පාට ගැටෙනවා. ඇයි අසුභ සංඥාවෙන් තමයි ඒක ගන්න කැමති. හිත කැමති නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියන මේ වැරදි විකෘති සංඥා විපල්ලාසය තුල ඉන්න. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතයේ යථා ස්වභාවය දැන් අපි මේ පිළිකුල් භාවනාව තුළ විමසලා බලන්නේ නැති දෙයක් නෙමේ. බොරුවට මවාගත්ත පිළිකුලක් සිහි කරනෝ නෙමේ. අපේ කයේ ඇත්තම ස්වභාවය ඇත්ත ඇති සැටියනුයි දකින්නේ. අන්න එහෙම දකිනකොට ඒවා හේතුඵල වශයෙන් දකින්න. මෙන්න මේ හේතුව නිසා මේක හටගන්නවා, මේ හේතුව නිසා නැති වෙලා යනවා. මේ ශරීරේ විනිවිදගෙන මේ ශරීරේ සකස් වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය අපි නුවණින් දකින්නේ. අන්න එහෙම දකින්න දකින්න අපිට දහම් ඇස, නුවණ ඇස, ප්‍රඥා ඇස අපිට යමක් විනිවිද ඒක යථා ස්වභාවය දකින්න පුළුවන් නුවණ පහළ වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරා, අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ලෝකෙ මිනිස්සු ගත්තහම රාග ద్వේෂ මෝහ හැමෝගෙම එකම ප්‍රමාණවලින් එකම ස්වරූපවලින් පවතිනව නෙමෙයි. රාග චරිත ඉන්නවා, රාගයේ අධිකයි ඉන්නවා, ඊළඟට රාග සිත් අඩු ద్వේෂයේ බලවත් අය ඉන්නවා. සමහර අයට තියෙනවා මේ රාගය නෙමෙයි ద్వේෂය තමයි ගොඩක්ම බලවත්. සමහර අය ඉන්නවා මෝහ චරිත, මෝඩකම අනුවණකම ගොඩාක් බලවත් ඔක්කොටම වඩා. එතකොට මේ ක්ලේශ ධර්මයන් අඩු වැඩි වශයෙන් සමහර අයට සද්ධාව බලව, සමහර අයගේ හිතේ විසිරීම විතක්ක චරිත ඉන්නවා. එතකොට මේ වගේ එක එක කෙලෙස්වල ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පුද්ගලයන් පෙන්වුවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ කවස්ථාවක පෙන්නනවා මේ ඒ ක්ලේශයන්ගේ ස්වභාවය අනුව ඒවා යටපත් කරන්න නම් මෙන්න මේ විදිහට භාවනාවල් වැඩිපුර වඩන්න. ඒ තමයි අසුභහ භාවේ තබ්බා රාගස්ස පහනාය. අසුභ භාවනා වැඩිපුර වඩද්දී වැඩි වැඩියෙන් පුරුදු කරනකොට රාග සහිත සිත ප්‍රහාණය වීම පිණිස පවතිනවා. මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. කෙනෙක් මෛත්‍රිය වඩනවා, නිතර නිතර මෛත්‍රී සිත වඩන, මෛත්‍රිය පුරුදු කරනවා. ව්‍යාපාදයේ තරහව ප්‍රහාණය වීම පිණිසේ මෛත්‍රිය උපකාර කරනවා. ඊළඟට අනිත්‍ය සංඥා භාවයේ තබ්බ අස්මිමානා සමුග්ගහතාය. මේ මම මගේ මගේ කියන මේ දුෂ්ටි අස්මිමානය නැති කරගන්න අනිත්‍ය මනසිකාර අනිත්‍ය අනුව බැලීම යාට උපකාර වෙනවා. ඊළඟට ආනාපාන සති භාවයේ තබ්බා විතක්කූ පච්චේදාය. කෙනෙක් ආනාපාන සති භාවනා වඩනවා, බහුල බහුල වශයෙන් වඩනවා. හිතේ තියෙන විතර්ක, මේක කොහොමද අරක කොහොමද මේක කොහොමද, මෙන්න මේ විතර්ක සහිත හිත විතර්ක සංසිඳවා ගන්න ආනාපාන සතිය උපකාර වෙනවා. ඒ නිසා අපේ හිතේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන ඒ මොහොතේ බලවත් වෙන ඒ ක්ලේශ ධර්මයන් යටපත් කරගන්න අපට මේ භාවනාව ඉතාම වැදගත් වෙනවා. ඊළඟට මේ භාවනාව පටන් ගන්නකොටම ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තමයි අසුභ භාවනාව කරා කියලා කරපු පමණින් රාගය නැති වෙන්නේ නැහැ. මේ රාගය කියලා කියන්නේ සංයෝජනය. කාම රාග පටිග එක සංයෝජනයක් හැටියට තියෙන. මේ රාගසිත සම්පූර්ණයෙන් නැති වෙන්නේ මතක තියාගන්න සෝවාන් ඵලයටපත් උනත් ඒ රාග සහිත සිත ප්‍රහාණය වෙන්නේ නැහැ. සෝවාන් වෙන කෙනාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන පමණයි ප්‍රහාණය වෙන්නේ. හැබැයි ආර්යකාන්ත සීලෙන් යුක්තයි. තමන්ගේ හිතේ රාග සිතුවිල්ලක් ඇති වුණත් ඔහු කිසිම විදිහකින් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නැනොමග යන්නේ. ඔහු ඒ සිතුවිල්ල හඳුනගෙන ඒක
ධර්මයේ තුලින් මෙනෙහි කරලා යටපත් කරගන්න. ඊළඟට සකදාගාමියයි. කාමරාග පටික සම්පූර්ණයෙන් නැති වෙලා නෙමෙයි. සකදාගාමි ඵලයට පත් වෙනකොට තුනී වීමක් යටපත් වීමක් පමණයි සිද්ධ වෙන්නේ. කෙනෙක් අනාගාමි වෙනවා. අන්න එතකොට අනාගාමි වෙනකොට කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යනවා. එහෙමනම් කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ අනාගාමි ඵලයට පත් වෙනකොට. ඒ නිසා භාවනා කරන්න පටන් ගන්නකොට, මොකද සමහරු මේ වචනේ ඇහෙනකොට හම්බෝ අසුභ භාවනාව කරලා නිකන් පව් ජීවිතේ පාවේ, ඊළඟට බිරිඳේ පාවේ, බිරිඳට හිතෙන්න පුළුවන් ස්වාමියායි පාවේ, මේ පවුල් කඩා කප්පල් වෙයි, මේ ගෙවල් වල කාමභෝගී ජීවිත ගත කරගන්න බැරි වෙයි. ඒ නිසා මතක තියාගන්න, අපි අපේ කයේ ඇත්ත ස්වභාවය යථා ස්වභාවය නුවණින් දකිනකොට අපිට ජීවත් වීමේදී එදිනෙදා බුද්ධිමත්ව නුවණින් ප්‍රඥාවෙන් තීරණ ගන්න අපේ ජීවිත ගැන අවබෝධයෙන් දකින්න උපකාර වෙනවා. ඒ ඇරෙන්න කෙනෙක් භාවනා කරා කියලා මේ පැය භාගයක් පැයක් භාවනා කරා කියලා අසුභ වශයෙන් වැඩුවා කියලා මේ භාවනාව කරනකොටම පටන් ගත්ත ගමන් අනාගාමී වෙනව නෙමෙයි, කාමරාග ප්‍රහාණය වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි, එයා නිතර නිතර භාවනා කරනකොට යාගේ අර ඇවිස්සෙන රාග සහිත හිත තමන්ට දමනය කරගන්න පුළුවන් විදියට යටපත් වෙනවා. ඒක වෙන්නේ යටපත් වීම. තමන්ගේ පාලනයට දැන් පාලනයක් නැති කෙනා. ඔබ හිතන්න මිනිස්සු රාගයේ බලවත් වුණාට පස්සේ මිනිස්සු සත්තු වගේ. සමහර සිදුවීම් අහනකොට මේ මිනිස්සු විකෘති. වර්තමානයේ එන්නේ එන්න අර කොසල් රජුරුවන්ගේ සීන සැබෑ වෙන කාලයක් වගේ නොසිතන විකෘති දේවල් ලෝකේ අපිට අහන්න ලැබෙන. සමහරලාට මේ මගේ අම්මා නේද? මේ මගේ දරුවෙක් වගේ කෙනෙක් නේද? මේ මගේ ගුරුවරයෙක් නේද? මේ මගේ සහෝදරයා නේද? ඔබ බලන්න සමාජයේ දෙමාපියෝ සමහර තමන්ගේම දරුවන් නොඑක් විදිහේ දුරාචාර වලට යොදවන. සමාජයේ සමහරු සත්තු වගේ දේශනාවල සඳහන් වෙන අනාගතයේ මේ කෙලෙස් ඇවිස්සිලා ඇවිස්සිලා අපි මේ ඉන්නේ කෙලෙස් ඇවිස්සෙන කාලෙක. අවුරුදු 100න් 15ට මිනිස්සුන්ගේ ආවිෂ පිරිහෙනවා කියන්නේ විකෘති රාගයක්, විෂම රාගයක් ඇති වෙන්නේ. අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. ඒවා බලවත් වෙනකොට දීඝනිකාය චක්‍රවර්ති සීහනාද සූත්‍ර බුදුහාඳුර පෙන්වන මිනිස්සු එල්ලුව බල්ලු බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියන රාගේ, ලැජ්ජ බයි කියන දෙක නැති වෙනවා සමාජෙ. ඒ නිසා එවැනි විකෘති ක්ලේශයන් තමන්ට යටපත් කරගෙන තමන්ට තමන්ගේ හිත පාලනය කරගැනීමේ ශක්තිය එනවා මේ භාවනාවල් පුරුදු කරගත්ත කෙනාට. බුදුහාඳුර උපමාවකට පෙන්වුවා, මහණෙනි මේ රාග සහිත හිත හරියට ගින්දරකට කුකුල් පිහාටක් ලං කරා වගේ. ඔබ හිතන්න ගිනි ගොඩක් තියෙනවා, මේ ගින්නට කුකුල් පිහාටක් ලං කරා කියලා කුකුල් පිහාට නැති වෙන්නේ නැහැ, උණු වෙලා ඇකිලෙනවා. අන්න ඒ වගේ තමන්ගේ ඇවිස්සෙන දමනය කරගන්න අපහසු රාගසිත තමා තුළ ඇකිලිලා යටපත් වෙනවා කියලා. අන්න ඒ නිසා අසුබේ වඩන්, පිළිකුල මෙනෙහි කරන්, කය අනුව යථා ස්වභාවය බලමින් කාය ගතා සතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. අපි බලමු සතර සතිපට්ඨානේ කායානුපස්සනා කොටස කොහොමද බුදුරජාණන් වහන්සේ මේ භාවනාව අපිට විස්තර කරලා දුන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා, පුනච පරම් භික්ඛවේ භික්ඛු ඉම මේව කායං උද්දං පාදතල අදෝ කේස මත්තකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්ච වෙක්කති අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ නහ මන්සං නහාරු අට්ටි අට්ටිමිච්ඡා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති. අන්න බුදුරජාන් වහන්සේ මේක පෙන්නන්නේ, මහණෙනි කෙනෙක් තමන්ගේ හිස් කේසාන්තේ ඉඳන් පාදාන්තේ දක්වා
උද්දං පාදතල ඉම මේව කායන් උද්දං පාදතල අදෝ කේස මත්තක හිස් මුදුනේ ඉඳන් පාදාන්තේ දක්වාත් පාදාන්තේ ඉඳන් කේසාන්තේ දක්වාත් අපේ මේ ශරීරයේ දිහා සම්පූර්ණයෙන්ම බලනවා මේ ශරීරේ නොඑක් විදිහේ අසූචි කොටස් වලින් එක එක විදිහේ අසූචි කොටස් ගොඩක එකතුවක් නේද මේ තුල තියෙන්නේ කියලා කොටසෙන් කොටස හොඳට විමසලා බලනවා පින්තුනේ අපි ගත්තොත් ඔබ දන්නවා අපේ ශරීරේ සකස් වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් සතර මහා ධාතු අපි ඒවට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක් රූපයක් අපිට තියෙන. එතකොට අපි පිළිකුල් භාවනාවේදී සතර මහා ධාතු කොටස් ඔක්කොම ගන්නේ නැහැ. අපි ඒ වෙනුවෙන් ගන්නේ පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි. ඔන්න ඔය කොටස් 32 තමයි පිළිකුල් අසුබේ මෙනෙහි කරන්නේ මේ කායගත සති භාවනාවේ. එතකොට තේජෝ ධාතුව හැටියට ශරීරේ තියෙන උණුසුම හමාගෙන යන වායෝ ධාතුව අපි ධර්මයේ බුදුහාඳුරු පෙන්නනවා වායෝ ධාතු කොටස් 6ක් තියෙනවා. තේජෝ උණුසුමේ ස්වභාවය යන කොටස් 4කට බෙදෙනවා. එතකොට එතන 10ක් තියෙනවා. ඒ 10 අපි අතහරිනවා. ඒ 10 ගැන මෙනෙහි කරන්නේ ධාතු මනසිකාර භාවනාවේදී. එතකොට මෙතනදී අපි පිළිකුල වඩන්නේ පඨවි ධාතුව ආපෝ ධාතුව කියන මේ ශරීරයේ තියෙන කොටස් 32ක් තියෙනවා. එතන පඨවි ධාතු කොටස් 20යි. ආපෝ ධාතු කොටස් 12යි. මේ ඔක්කොම 32යි. ඒ නිසා තමයි අපි කියන්නේ දෙතිස් කුණුප කොටස් කියලා. අපි මේක නිකන් තේරෙන විදිහට එකින් එක ඔබ සරලව තේරුම් ගන්න කේසා. දැන් අපි මේ භාවනා කරනකොට අපේ ශරීරයේ කේස. දැන් ඔබ හොඳට භාවනා කරද්දී ඔබ භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඔබේ කෙස්වල යථා ස්වභාවය දැන් බලන්න. වෙන්නේ දර බොහොම ලස්සනට හැඩ වැඩ බලපු මේ නාලා නොයේක් විදිහ ආලේපන වර්ග සුවඳ වර්ග තෙල් ගගා මේ තියාගෙන හිටපු කෙස්වල ස්වභාවය දැන් අපි භාවනාවේදී අපි විමසලා බලනවා ඇත්තටම මේ කෙස්වල තියෙන යථා ස්වභාවය මොකක්ද? ඇත්ත ස්වභාවය. දැන් ඔබ නිකම් මේ කියන කාරණේ හොඳට නුවණින් විමසන්නකො මේ වෙලාවේ ඔබට යමක් තේරෙයි. ඒ තමයි ඔබ හිතන්න ඔබේ කෙස් දිහා ඔබ දවස් දෙක තුනක් නාන්න බැරි වුණොත් ඔබට ඔළුව හොද ගන්න බැරි වුණොත් අඩු ගානේ සතියක් දෙකක් යනකොට කොච්චර සමහරලාට කොණ්ඩේ කහනවා ඊළඟට නියපොතු වලට අර තියෙන කුණු ඔක්කොම රෝල් වෙලා නියපොතු වලට එනවා කුණු ටික ඔබ දැකලා ඇති සමහර ඔය නොයි කිඟන්නෝ ඉන්නවා සමහර අය ඉන්නවා සමහරු භාවනා කරගෙන ඉන්න අය ඉන්නෝ ඔය අමුතු දෘෂ්ටිවල පිහිටපු මිත්‍යා දෘෂ්ටිකෝ ඉන්නවා ඔය ඉන්දියාවේ ඉන්න නොයික් සාධුවරු එක එක විදිහට භාවනා කරන නොයික් මතවාද විශ්වාස කරගෙන ශරීරයට අනේක දුක් දෙන අය ඉන්නවා අවුරුදු ගණන් නාලානේ ඊළඟට කොණ්ඩේ අර හැඩ පළු ගෙතිලා මස් දළු වගේ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කැරලි කැරලි ගැහිලා දූවිලි පිරීලා සමහර පණුව. එතකොට හිතන්න මේ කේස් කියන්නේ මොනතරම් අපිරිසිදු වෙන දෙයක්ද? ඊළඟට ඔබම හිතන්න ඔබ කොච්චර තමන්ගේ කේස් වලට ආස කරත් අපි හිතමු ඔබ කන බත් එකේ ඔබේම කේස් ගොඩක් ගුලියක් තිබුණොත් බත් එකේ ඔබ අනාගෙන කන්නේ සමහර ලාවට ඒක දැක්ක ගමන් බත් එකත් එපා වෙනවා. සමහරුට වමන යන්නේන. ඒ නිසා අපි හිතමු ඔබේ වෑංජනයක් මොනව හරි පරිප්පු හොද්දක් හරි ගෙදර හදපු වෑංජනයක කෙස් ගුලියක්ම තියෙනවා. දැන් ඔබට හොදි බෙදනවා මේකත් එක්ක. බොහෝ දෙනෙක් අර පිඟානත් එක්කම ගිහිලා කුණු එකට හලනවා. සමහරලාට කන්නත් අප්පිරියා හිතෙනවා මතක් වෙනකොට. දැන් බලන්න ඔබේම කෙස් ටික ඔබ පිළිකුල් කරන හැටි. අන්න ඒ වගේ මේ කෙස්වල යථා ස්වභාවය ඊළඟට හිතන්න මේ කෙස් අතර මේවා වයසට යන්න යන්න ඉදෙනවා ගැලවෙනවා දිරලා දිරලා පස් වෙලා යන ඊළඟට මේ කොණ්ඩේ හැදෙනව ඔන්න උකුණෝ ඊළඟට ඔබ හිතන්න ඒ අය වෙන කොහෙවත් එළියට ගිහිල්ලා වැසිකිලි කැසිකිලි කරලා ආය ඔළුවට එනව නෙමෙයි මලමුට්ට පහ කරන්නේ ජීවත් වෙන්නේ මැරිලා යන්නේ මැරුණට පස්සේ කුණු වෙලා යන්නේ ඒ ඔක්කොම
ඔවුන්ගෙ ගම්මානයක් වගේ ඔබේ හිස කියලා කියන්නේ ඒ සත්‍යයන්ට ගම්මාන ගමක මිනිසු ජීවත් වෙනවා. පැටව හම් වෙනවා, බිත්තර දානවා. ඊළඟට ඒ අය ඔබේම ඔළුවේ තියෙන තැන් තැන් වලින් ලේ ටික උරාගෙන බීලා ඔවුන් පෝෂණය වෙනවා. ඊළඟට ඔවුන් ඒ හිසේම මැරෙනවා. මැරිලා ඒ ඔළුවේම කුණු වෙලා යනවා. දැන් ඔබ ඕවා මෙනෙහි කරනකොට මේ ඇත්තක්ද බොරුවක්ද? ඔබ හොඳට බලන්න, මේ සිහි කරන්නේ ඇත්ත ස්වභාවය. එහෙමනම් අපේ කෙස්වල තියෙන ඇත්තම ස්වභාවය ගත්තොත් පිළිකුලයි. පිළිකුලයි. ඒ නිසායි අපි නිතර පිරිසිදු කරන්නේ, සුවඳ විලවුන් ගල්වන්නේ, අපි නිතර හෝදන්නේ, නොයේ කාලේපන වර්ග යොදන්නේ. ඇයි? දුර්ගන්ධය හමන නිසා. ඇත්තම ස්වභාවය පිළිකුලයි. අන්නේ නිසා අපි අපේ කෙස්වල යථා ස්වභාවය, ඇත්ත ස්වභාවය සිහි කරනවා. මේක පිළිකුලයි කියලා මෙනෙහි කරනවා. ඊළඟට ලෝමා, ලෝමා කියලා කියන රෝම කෝප. කෙස් වගේම අපේ මුළු ශරීරේ පුරාම ඇහි බැඹේ. ඊළඟට ශරීරයේ තවනුයේ තැඟුලි කිලිවල කිහිලිවල හැම තැනම රෝම කෝප තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔබ හැම දිහා බලන්න. හරියට ගත්තොත් අර වෙලක ගොයන් හිටවල වගේ මේ හැමේ හැම තැනින්ම රෝම කෝප මතු වෙලා තියෙන්නේ. කෙස් වගේමයි මේ රෝම කෝප අර කෙස් වගේම එහෙමම දිරලා ගැලවිලා යනවා. සමහර ලාවට ඔබ පිරිසිදු කරේ නැත්නම්, හෝදලා පිරිසිදු කළා දවස් දෙක තුනක් නැවෙ නැත්නම් ඔබම බලන්න කොයිතරම් දුර්ගන්ධයක්ද කියලා. ඒ නිසා මේ ශරීරය කියන්නේ දහඩියත් එක්ක, මේ රෝම කූපත් එක්ක දහඩිය වැගිරිලා විශාල දුර්ගන්ධයක් දවස් දෙක තුනක් යනකොට තමන්ගෙම ශරීරයෙන් උපදිනවා. ඒක තමයි ඇත්ත ස්වභාවය. එහෙමනම් මේ මගේ කය කියන්නේ මෙන්න මේ විදිහේ පිළිකුල් සහගත දෙයක්. මේක මේකයි මේකේ ඇත්ත. ඒ ඇත්ත ස්වභාවය විමසලා බලන්න. ඊළඟට නඛා, නියපොතු. අපේ අත්වල ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු. කකුල් වල ඇඟිලි කෙළවරේ තියෙනවා නියපොතු. එතකොට මේ නියපොතු ඒ වගේමයි. මොනතරම් අසූචි තැවරෙනවා, කුණු අපි අතින් අල්ලන හැම දෙයක්ම වලං හෝදනවා, පිගං හෝදනවා, කුණු. එතකොට මේ හැම දෙයක්ම නියපොතු අස්සේ මේ ඇතුලේ කුණු කොච්චරනම් රැඳෙනවද? පිළිකුල් සහගතයි, පිළිකුලයි. එතකොට මේ විදියට අපි එකින් එක සිහි කරන්න පුරුදු වෙනවා. ඊළඟට දන්තා, දත් ගැන. දැන් ඔබේම දත් ගැන හිතන්න. අපිට මේ කට ඇතුලේම හැමදාම මේ තියෙන නිත්‍ය දතක් නෙමෙයි. කට ඇතුලේම මේවා දිරනවා. දිරලා ඒ කෑලි කැඩිලා අපි දන්නේමනේ, අපි කන බොන ආහාර පානත් එක්ක ඒ දත් කෑලි ගිලිලා යනවා අපිට. දත් ගැලවිලා වැටෙනවා. අපි ආයේ වරන් තියාගන්නේ, වීසි කරලා දානවා. එතකොට මේ පිළිකුල් සහගතයි. අපි කන බොන කෙල තැවරිලා, සෙම තැවරිලා, ඊළඟට කෑම හපලා මේ දත් අස්සේ කොච්චර කෑම කෑලි යනවද? පිළිකුල් සහගතයි. ඒ ඇත්ත ස්වභාවය අපි සිහි කරනවා. ඊළඟට තචෝ, හම, දහඩිය, කුණු, මේවා රැඳිච්ච මේ හම මොන තරම් ලෙඩ හැදෙනවද කියලා බලන්න. සමහර අයගේ ශරීරවල හම දිහා බලනකොට කුෂ්ඨ හැදිලා, තුවාල හැදිලා, වන වෙලා, සැරව ගලනු, බිබිලි දාලා, නොයෙක් විදිහට මේ හමේ රෝග මොනතරම් ලෙඩ තියෙනවද මේ හම මුල් කරගෙන. දවස් දෙක තුනක් නැවෙ නැත්නම් ඇඟපත පිරිසිදු කරගන්න බැරි වුණොත් මොනතරම් දුර්ගන්ධයක් ශරීරෙන් හමනවද මේ හම නිසා. එතකොට අපි හොඳට විමසන ඇත්තටම මේ හමේ යථා ස්වභාවය මොකක්ද. ඊළඟට මංසං. අන්න දැන් හම විනිවිදගෙන ශරීරය ඇතුළට කොටස්සින් කොටස අපි මෙනෙහි කර කර බලමු. ලේ පිරිච්ච මස් කුණු වෙලා යනවා. ඔබ බලන්න, කෙනෙක් මිය ගියාට පස්සේ සතෙක් ගැන හිතා මොනතරම් දුර්ගන්ධයක්. මනුස්සෙක් මැරුණොත් එම්බාම් කරලා නොඑක් විදිහේ සුවඳ විලවුන් ගල්වලා මොනතරම්නම් සුවඳ ගල්වගෙන සැරින් සැරි දවස් දෙක තුනක් මිනිය තියාගත්තොත් වටේ ඉඳගෙන සැරින් සැරේ සුවඳ අර සෙන්ට් වර්ග වටේට මිනිය වටේට ගහනවා ගඳවහන්. හැබැයි ඒ දොරවල් ජනෙල් ඇරලා දාලා මලමිනියක් තියලා අස්කරාට පස්සේ දවස් ගානක් යනකම් ඒ සැර තියෙනවා.
එනිසා මතක තියාගන්න මේ ශරීරය කියලා කියන්නේ දුර්ගන්ධි පැතිරිලා යන දෙයක්. දුගඳ හමන දෙයක්. මොනතරම් දුගඳක්ද? ඔබ බලන්න සාමාන්‍ය සතෙක් මැරිලා එක්ක සමහරලාට පොඩි පූස් පැටියෙක් වෙන්න පුළුවන් ගෙදර මීයෙක් මැරිලා කියලා හිතත් මොනතර හොයාගන්න බැරිනොත් කොහෙද මැරිලා ඉන්නේ කියලා. සමහරට ගේ ඇතුලේ ඉන්න බෑ ගඳ. ඒ නිසා මේ ශරීරයේ මේ මස් කුණු වෙලා යනකොට විශාල දුර්ගන්ධයක් තියෙන. ඒ තමයි ඇත්ත ස්වභාවය. ඊළඟට නහරවැල්. ශරීරයේ මේ ඇට සැකිල්ල වෙලාගෙන තියෙන නහරවැල්. ඊළඟට අට්ටි කියන්නේ මේ අස්ති. අපේ හිස් කබල, බෙල්ලේ ඇට, උරහිස් ඇට, ඉල ඇට කූඩුව, කොඳු ඇට පේලිය, අත් ඇට, ඇඟිලි ඇට, කලව ඇට, දනිස් ඇට, කෙන්ඩා ඇට, මුළු ශරීරේ පුරාම තියෙන මේ අස්ති අපි කියන ඇට සැකිල්ල. හොඳට නුවණින් විමසලා බලනවා ඒක ඇත්ත ස්වභාවය. ඊළඟට අට්ටි මිජ්ජා. මේ ඇට ඇතුලේ තියෙන ඇට මිදුළු පිළිකුල් සහගතයි. දියර වගේ ඇට මිදුළු තියෙන. වක්කම්. පුංචි අඹ ගෙඩියක හැඩයෙන් යුක්ත වකුගඩු. එතකොට මේ මුත්‍රා පෙරන්නේ මේ වකුගඩු වලින්. මේක මස් කුට්ටියක් වගේ පුංචි අඹ ගෙඩියක හැඩයකට තියෙන. කුණු වෙලා යනවා ලී වලින් සම්පූර්ණයෙන් පිළිකුල් සහගත දෙයක්. ඊළඟට හදයන්, හදවත මස් කුට්ටියක් වගේ ලේ පිරිච්ච. ඔබ දැකලා ඇති පින්තූර වලින් හරි දැන් ඔබ එකින් එක නුවණින් විමසලා බලන්නේ ඒක ඇත්ත ස්වභාවය. කුණු වෙලා යන දෙයක්, පිළිකුල් සහගත දෙයක්. ඊළඟට යකන. නොයේක් පිළී ගඳ ගහන, කුණු වෙලා යන, මස් වලින් හැදිලා තියෙන පපුවේ මේ දෙතන මේ දකුණු පැත්තට වගේ වෙන්න තියෙනවා. අපි සාමාන්‍ය කියන අක්මාව. එතකොට මෙන්න මේ අක්මාව කිලෝමකම්. ඊළඟට දලඹුව පිහකම් කියන බඩදිව පප්පාසම්. එතකොට මේ වගේ පෙනහලු. ඔබ පෙනහලු වල ස්වභාවය දැකලා ඇති. මස් වලින් හැදිච්ච කවර දෙකක් වගේ හුස්ම ගන්නකොට පිම්බෙනවා. හුස්ම හෙලනකොට ඇකිලිලා යනවා. එතකොට මේ ඇතුලේ තියෙන ස්වභාවය හමකින් වැහිලා තියෙනකොට පිට තියෙන දේවල් වලට වඩා ශරීරය ඇතුලේ ස්වභාවය දකින්නකොට මොනතරම් පිළිකුල් සහගත ස්වභාවයක් කෙනෙකුට ඇති වෙනවද? ඒ නිසා මේ එකින් එක අන්තං, අන්තගුණං, බඩවැල්, කුඩා බඩවැල්, උදරියං. එතකොට මේ කුස ඇතුලේ තියෙන අපි සාමාන්‍ය කියන ආමාශය කියලා. කරීසං කියන්නේ අසූචි. මේ බඩවැල් ඇතුලේ තියෙන අසූචි රැඳිලා. මත්තලුංගම්, පිත්තං. එතකොට මත්තලුංගම් කියන්නේ හිස් කබල ඇතුලේ තියෙනවා හිස් ලොඳ. මත්තලුංගම් කියන්නේ ඒකයි. සාමාන්‍ය අර කුරුම්බ ලොඳ ගොඩක් වගේ මේ හිස් කබල ඇතුලේ තියෙනවා හිස් ලොඳ, හිස් මොළ කියලා අපි කියන්නේ. එතකොට තව දැන් මේ ටික පටවි ධාතු. ඊළඟට මේ ශරීරේ තියෙන වැගිරිලා යන දේවල් ගොඩක්. ඒවා අපි ඒවට කියනවා ආපෝ ධාතු. එවැනි කොටස් 12ක් බුදුහාතුරු පෙන්නනවා මේ පිළිකුල් භාවනාව කරනකොට. පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සීදෝ, මේදෝ, අස්සු, අසාකේලෝ මේ විදියට. පිත්තං පිත කහපාට දියරයක් තියෙනවා මේ ශරීරේ. ඊළඟට සෙම්හං, සෙම ඔබ දන්නව සුදු පාට පෙන සහිත දියරයක් එනවා සෙම. පුබ්බෝ. ඊළඟට හිතන පුබ්බෝ කියලා කියන්නේ සැරව. තුවාලයක් හැදිලා තුවාලේ කුණු වෙලා යනකොට සැරව ගලන කහපාට. ලෝහිතං. ශරීරේ පුරාම තියෙනවා ලේ, රතු පාට පිළිගඳ ගහන දියරයක්. සීදෝ, දහඩිය, වැගිරිලා යන දේවල් ශරීරේ පුරාම තියෙනවා ලවණ සහිත දහඩිය. මේදෝ, කහපාටින් යුක්ත මේ හමත් එක්ක තියෙනවා තෙල් තට්ටුවක්, තෙල් මන්ද කියලා අපි කියනවා. අස්සු කියන්නේ කඳුළු, වසා. එතකොට ඒ තෙල් මන්දත් එක්ක වැකිරිලා යන දේවල් තියෙනවා. ඊළඟට කේලෝ, කෙල. එතකොට මේ විදිහට අපේ ශරීරයේ තියෙන මේ කොටස් එකින් එක සිංගානිකා, ලසිකා, මුත්තං, මේ විදිහට හොටු, සඳමිදුළු, මුත්‍රා, මෙන්න මේ කොටස් ටික. එතකොට පටවි ධාතු කොටස් 20යි, ආපෝ ධාතු කොටස් 12යි. මෙතන ඔක්කොම තියෙනවා කොටස් 32ක්. මෙන්න මේ කොටස් 32
අපි හොඳට ඒකේ යථා ස්වභාවය බලන හොඳට මතක තියාගන්න නැවත නැවතත් ඔබට සිහිපත් කරන්නේ අපි මේ බලන්නේ ඇත්ත ඇති සැටියෙන් යථා ස්වභාවයෙන් බලනවා මිසක් මවාගත්ත බොරු පිළිකුලක් හිතනව නෙමෙයි ඇත්ත පිළිකුල හැබැයි අපි අවිද්‍යාව නිසා අපි අසුබ දේ සුබ හැටියට නিত্য දේ අනිත්‍ය දේ නিত্য හැටියට දුක් දේ සැපක් හැටියට අනාත්ම දේ ආත්ම හැටියට මුලා වෙලා රැවටිලා ඉන්න දැන් අපි කරන්නේ මේ ඇත්ත ස්වභාවයේ කින්නක බලනවා එතකොට මේක බලන්න ඕනේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේම පෙන්නනවා මහණෙනි කොහොමද මේක බලන්න ඕනේ හරියට සියයතාපි භික්ඛවේ උබතෝ මුඛා මූතොලි පුරා නානා විහිතස්ස ධඤ්ඤං සියයති දං සාලීනං විහීනං මුග්ඝානං මාසානං තිලානං තණ්ඩුලානං තමේනං චක්කුමා පුරිසෝ ඒ කියන්නේ බුදුහාඳුර ඊතන විස්තර කරන්නේ හරියට ධාන්‍ය මල්ල ධාන්‍ය වර්ග ගොඩාක් තියෙනවා එක එක ಜಾති මුං ඇට තියෙනවා මෑට තියෙනවා කව්පි ඇට තියෙනවා නොයේක් විදිහේ ධාන්‍ය වර්ග එකතු කරලා ගැට ගහපු ධාන්‍ය මල්ලක් තියෙනවා දැන් ඔක්කොම එකට තියෙන මේ මල්ලක දාලා ගැට ගහලා තියෙන දැන් කෙනෙක් මොකද කරන්නේ මේ ධාන්‍ය මල්ල ලෙහෙනවා ලෙහලා කොටසෙන් කොටස වෙන් කරනවා මේ තියෙන මුං ඇට ටික ඔන්න පැත්තකට වෙන් කරනවා මේ තියෙන වී ටික මේ තියෙන කව්පි ටික මේ තියෙන කඩල එතකොට මේ විදිහට අර ඇට වර්ග ධාන්‍ය ඇට එකින් එක පැත්තකින් වෙන් කර කර බලනවා අන්න එහෙම බලාගෙන බලාගෙන යන්න කියනවා මේ ශරීරයේ තියෙන දෙතිස් කුණප කොටස් දිහා මේ තියෙන කේස් මේ තියෙන රෝම කෝප මේ තියෙන නියපොතු මේ තියෙන දත් මේ තියෙන සම මේ තියෙන මාස් මේ තියෙන නහර මේ තියෙන වකුගඩු මේ විදිහට බලාගෙන 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 යනකොට අන්න අපේ කයේ යථා ස්වභාවය ඒ බලනකොට ඒකේ යථා ස්වභාවය දිහා බලනවා අන්න එහෙම බලනකොට අපිට අපේ කය ගැන හොඳ අවබෝධයක් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ යථා ස්වභාවය ගැන හොඳ දැනුමක් වැටහීමක් අපිට මේ භාවනාව තුළින් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා තියෙන නිසා පින්වතුනි ඔබ පුරුද්දක් හැටියට ඔබ පුරුදු වෙන ඔබේ ජීවිතයේ තුල යථා ස්වභාවය මෙනෙහි කරා එහෙම මෙනෙහි කරනකොට මතක තියාගන්න මේ පිළිකුල් භාවනාව කියන්නේ සමත භාවනාව සමත භාවනාවෙන් ඇති වෙන්නේ සමාධිය සමාධිය කියලා කියන්නේ ප්‍රණීත දෙයක් දැන් කෙනෙකුට මේ වචනේ ඇහෙනකොට හිතෙන්නේ ඔගේ අනිත් පැත්ත අම්මෝ පිළිකුල ඔය අපිරියාව ඔය පිළිකුල අසුබේ ඔවා සිහි කරනකොට ඔක නිකන් නෙගටිව් වගේ කියලා හිතෙනවා එහෙමනේ සාමාරු කියන්නේ මේක ඍණාත්මකයි මේක නිකන් නෙගටිව් එතකොට නිකන් ජීවිතේ නිකන් ඉපා වෙනවා ජීවිතවල නිකන් සතුට සන්තෝෂෙන් ඉන්න තියෙන මේ විඳින්න තියෙන එක නැති වෙයි එහෙම හිතෙන්නේ ඒ අර වචනේ පිටින් අල්ලලා වචනේ ස්වරූපේ දැකලායි හිතෙන්නේ නමුත් භාවනාවක් වශයෙන් වඩනකොට කයේ යථා ස්වභාවය වැටහෙන්න වැටහෙන්න එයාට ජීවිතේ අටලෝ දහම ඉදිරියේ පවා අකම්පිත කෙනෙක් බවට පත් වෙනවා කියන. ලාභ අලාභ සැප දුක යස ආයස නින්දා ප්‍රශංසා මේ හැම දෙයක්ම ඉදිරියේ අකම්පිතයි. එයා ජීවිතේ යථා ස්වභාවය දන්න. කයේ යථා ස්වභාවය දන්න. එයා ඉන්නේ අවබෝධයක් තුල. මුලාවක් තුල නෙමෙයි. එයා කය විනිවිදගෙන දකිනවා. එහෙම දකින්න කෙනා බොහොම බුද්ධිමත් හොඳ නුවණක් ඇති ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ විතරක් නෙමෙයි දැන් මේ භාවනාව තුළ වැඩෙන්නේ සමාධිය. මතක තියාගන්න සමාධිය කියන්නේ බොහොම ප්‍රණීත දෙයක්. පංච කාමයන් ඉක්මවා ගිහිල්ලා කෙනෙක් යම් භාවන අරමුණක් තුළ සමාධියක් ඇති කරගන්නවා කියන්නේ සමාධිය තුළ තියෙන සමාධි අංග කීපයක්. ඒ සමාධි අංග තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා පළවෙනි සමාධිය අපි කියනවා පළවෙනි ධ්‍යානය කියලා. එතකොට කෙනෙක් භාවනා කරලා ඒ ධ්‍යාන මට්ටමකට හිත දියුණු කරගත්තට පස්සේ එයාට ඇති වෙන්නේ ඔන්න ඔය කියන සමාධි අංග ටික. දැන් මේ පිළිකුල් භාවනාවේදී සමාධියක් වඩනකොට සාමාන්‍ය පුරුදු කරගන්න අපේ පැරණි භාවනා ගුරුවරු ওই විසුද්ධි මාර්ගය වගේ පොත්වල තියෙනවා අතීතේ භාවනා උගන්වපු ගුරුවරු මේ කොටස් 32 කොටස් වලට බෙද බෙදා පහ බෙදලා ගන්නවා
අපි සාමාන්‍ය කියනවා තච්ච පංචකය කියලා. ඔබ අහලා ඇති කෙනෙක් පැවිදි කරනකොට ඉස්සරලාම කේස් ටිකක් කපලා අතට දෙනවා. ඔබ දැකලා ඇති සාමාන්‍ය ඔබේ පන්සලක ක්වාරන්නේක කොහේ හරි දරුවෙක් කුල දරුවෙක් පැවිදි වෙනකොට ඉස්සරලාම ස්වාමීන් වහන්සේලා පැවිදි කරනකොට කරන්නේ කේස් ටිකක් කපලා අතට දීලා ඒ කේස් දිහා බලාගෙන මෙනෙහි කරන්න කියනවා. කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා සිහි කරන්න කියන. එතකොට කේස් ලෝම් නිය දත් සම. එද මෙන්න මේ කොටස් පහ අරගෙන ඔන්න ඒ පහනුව බලන. මොකද අර ඔක්කොම එකපාර බලනවට වඩා කොටස් කීපයක් අරගෙන බලනකොට අපිට හොඳට ඒ තුළ ගැඹුරින් දකින්න පුළුවන්. ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනය තුළ ඒ විදිහට කෙස් ටිකක් අතට දෙද්දි හිස මුඩු කරලා අවසන් වෙලා සිවුර පොරවන්න කලින් රහත් වෙච්ච මහරහතන් වහන්සේලා ඉන්නවා. සීවලී මහරහතන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක්. සීවලී කුමාරයා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට තමයි පැවරුවේ සාරිපුත්ත මේ සීවලිය පැවිදි කරන්න කියලා. සීවලී කුමාරයාට පළවෙනි කෙස් ටික කපලා අතට දුන්නා. සාරිපුත්ත හාමුදුරු සීවලී මේ කෙස් මෙනෙහි කරන් යෝනිසෝ මනසිකාරයෙන් කෙස් දිහා බලන් කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා කයේ අතහස භාවි මෙනෙහි කරන් අර කෙස් ටික අතේ තියාගෙන පිළිකුල් වශයෙන් මෙනෙහි කරනකොට සෝතාපන්න ඵලයට පත් වුණා. දෙවනි කෙස් ටික කපල අතට දුන්න සීවලී මේ කෙස් දිහාත් හොඳට නුවණින් විමසන්න කෙස් දිහා බලාගෙන කය අනුව ගලපල බලන් කේසා ලෝමා නකා දන්තා තචෝ කියලා මෙනෙහි කරන් ඒ කෙස් දිහා බලාගෙන මෙනෙහි කරනකොට සකදාගාමි ඵලයට පත් වුණා. තුන්වෙනි කෙස් ටික කපල අතට දුන්නා අනාගාමි ඵලයට පත් වුණා. ඒ කෙස් අනුව මෙනෙහි කරන හිස මුඩු කරලා අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙර අරහත්වයට පත් වුණා. උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අපි කවුරුත් දන්න ප්‍රතිලාභීන් අතර අගතැන්පත් සීවලී මහරහතන් වහන්සේ රහත් වෙන්නේ ওই විදිහට. එහෙමනම් කෙනෙකුට මේ කය යථා ස්වභාවය මෙනෙහි කරනවා කියන්නේ ධර්මාවබෝධයට මේ භාවනා උපකාර කරගන්න පුළුවන්. ඊළඟට භාවනා ගුරුවරු අපිට මේ භාවනාව ප්‍රායෝගිකව පුරුදු කරද්දී පෙන්නලා දීලා තියෙනවා කොටස් පහ පහ අරගෙන මේ භාවනාව වඩන ක්‍රමය. ඒ නිසා ඔබ මේ භාවනාව සමාධියක් හැටියට පුරුදු කරනකොට අපි මේ කොටස් 32ම අනුව හොඳට විමසලා බලනවා. ඒක හරි. හැබැයි ඔබ සමාධියක් වඩනකොට ඔබ ගැඹුරෙන් වඩාගෙන යනකොට ඔබ මුලින් කොටස් පහක් ගන්න. කේසා ලෝමා නඛා දන්තා තචෝ. මේ කේස් රෝමකූප නියපොතු දත් සම කියන මේ කොටස් පහ අරගෙන ඒ කොටස් පහේ යථා ස්වභාවය හොඳට විමස විමස බලන. ඒ බලද්දී තවදුරටත් ඔබට හිතෙනවා නම් මට ඊට වඩා කෙස් ගැනම බොහෝ වෙලාවක් විමසන්න පුළුවන්. එයා ඒ කෙස් අනුවම විමස විමස බලනු. ඊළඟට රෝමකූප අනුවම බොහෝ වෙලාවක් විමස විමස බලනු. එතකොට එහෙම වෙන වෙනම විමස විමස බලනකොට එහි යථා ස්වභාවය අවබෝධ වෙනවා. වගේම පංච නීවරණ ඔස්සේ හිත දුවන්නේ නැහැ. දැන් අපි හිතමු ඔබ කෙස් ගැන හොඳට විමසලා භාවනා කරන කෙනෙක් කියලා. දෙතිස් කුණුප කොටස් වලින් කෙස් කියන මේ කුණුප කොටස ඔස්සේ දැන් ඔබ හොඳට හිත වඩන. කෙස්වල රූපය ස්වරූපය ඒකේ හැඩතල මේ ඔක්කොම ඔබට හිතට දැන් මැවෙනවා. ඔබ හොඳට කෙස්වල යථා ස්වභාවය මෙනෙහි කර කර ඒකේ පිළිකුල මෙනෙහි කර කර එහි යථා ස්වභාවය හොඳට බලන. එහෙම බලාගෙන බලාගෙන භාවනා කරගෙන යනකොට බොහෝ වෙලාවක් ඔබේ හිත මේ අරමුණේ රැඳෙනවා කියන්නේ. ඔබේ හිත කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ අරමුණු වලට දුවන්නේ. එහෙමනම් ඔබ තුල හිතේ එකඟතාවයක් සමාධියක් ඇති වෙනකොට ඔබ තුල ප්‍රකට වෙනවා ලක්ෂණ පහක්. ඒ තමයි විතක්ක විචාර. විතක්ක විචාර කියන්නේ ඔබ භාවනා අරමුණ ඒ භාවනා නිමිත්ත විතක්ක නැවත නැවත හිතෙන් සිහි කරන. විචාර කියන්නේ ඒක නැවත නැවත සිහි කර කර විමසනවා. කෙස් නම් කෙස්වල යථා ස්වභාවය නැවත නැවත මෙනෙහි කර කර ඒ අරමුණේම විමසමින් අපි හිත පවත්තන. ප්‍රීති අන්න බලන්න සමාධි අංගයක්. ප්‍රීතිය කියලා කියන්නේ පංචකාමයන් ඉක්මවා ගිහිල්ලා නිරාමිස සතුටක් හිත ඇතුලේ උපදින සමාධියක ලක්ෂණය. සමාධියක තියෙන අංගයක් ප්‍රීතිය.
ඊළඟට සුඛේ ලොකු සැහැල්ලු බවක් එක කයට ලොකු සැපයක් දැනෙනවා. ඒකාග්‍රතාව හිත එකඟ වෙලා තියෙන මේ අරමුණ තුල. එතකොට ඔය විදිහට අපට මේ පිළිකුල් භාවනාව ගැඹුරින් වඩන කෙනෙකුට ඒ ඒ කුණුප කොටස් අනුව එකින් එක ඔය විදිහට හිත වඩාගෙන හිත ඉහළට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට හරියට පෙන්වෙ මේ ශරීරයේ ධාන්‍ය මල්ලක් ලිහලා බලනවා වගේ මේ ශරීරේ කොටසෙන් කොටස ලිහලෙහා ගැඹුරින් බලන්න කියන. එහෙම බලනකොට මතක තියාගන්න ඉස්සල්ලා බලන්නේ තමන්ගේ කය ගැන. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. අන්න හොඳට බලනවා ඇත්තටම මගේ කය මේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තයේ දක්වාත් පාදාන්තේ ඉඳන් කේසාන්තේ දක්වා හරියට ධාන්‍ය මල්ලක් ගැට ගහලා තිනවා වගේ මේ දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත මේ කය ඇත්තම ස්වභාවය මේක නේද කියලා හොඳට තමාගේ කය අනුව ඉමසලා බලන. මතක තියාගන්න මේ ධර්මයේ ඕපනායකයි. එහෙම බලන කෙනා හොඳට තමානුව බලන කෙනා ඊළඟට ගලපලා බලනවා බහිද්දාවා කායේ කායානුපස්සී විහෙරති. මේ බාහිර සමාජ ජීවත් වෙන අනිත් හැම දෙනාගේම ශරීරත් මේ ස්වභාවයෙන්ම නේද පවතින්නේ. ඒ අයගේ ශරීරත් මේ ධාන්‍ය මල්ලක් ගැට ගහලා තියෙනවා වගේ දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත මේ ශරීර නේද මේ දරාගෙන ඉන්නේ. එතකොට මොනතරම් හැඩ වැඩ වෙලා ලස්සන වෙලා හිතට අරගෙන තමන්ගේ රූපය ගැන දැන් ඔබට පේනවා මේ වෙනකොට සමාජ තුළ මොනතරම් ව්‍යසන මේ වර්ණයක් මුල් කරගෙන දැන් බලන්න මේ වෙනකොට ඇමරිකාව මුල් කරගෙන මේ වර්ණ භේදවාදයක් එක්ක කළු සුදු හැම වර්ණයේ මුල් කරගෙන මිනිස්සු අතර මොනතරම්නම් විනාශයක් බෙදීමක් දීපල විනාශ කරනවා ගිනි තියනවා මිනිස්සු රණ්ඩු වෙනවා ගහ ගන්නවා පෙළපාලියනවා මරා ගන්නවා. හැබැයි මේ කය අනුව නුවණින් දකින කෙනා දකිනවා කළු කෙනෙක් වුණත් සුදු කෙනෙක් වුණත් ලස්සනට පේන තිබුණත් කැත කෙනෙක් වුණත් එයා කුලවතෙක් වුණත් කුලහීනෙක් වුණත් රජෙක් වුණත් සිටුවරයෙක් වුණත් හිඟන්නෙක් වුණත් මා තුලත් බාහිරවත් තියෙන්නේ මේ දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත ධාන්‍ය මල්ලක් ගැට ගැහුවා වගේ මෙහෙම ශරීරයක් නේද. ඊළඟට එයා ආධ්‍යාත්මික බාහිර දෙගොල්ලන්ගෙම කයි අතා ස්වභාවයේ ගලපල බලන අජ්ජත්ත බහිද්දාවා කායේ කායානුපස්සී විහෙරති. ඊළඟට බලනවා මේකේ හට ගැනීම සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ ශරීරේ මේ දෙතිස් කුණුප කොටස් මේ ඔක්කොම ආහාර සමුදය රූප සමුදය. මේක හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන් මේ රූපේ හටගන්නේ. ආහාර නිරෝධා රූප නිරෝධ. ඔබ හොඳට බලන්න කන බොන ආහාර නැති වුණොත් මේ රූපේ පවතින්නේ. ආහාර මුල් කරගෙන හටගන්නවා ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන. එහෙමනම් මේ ආහාර හේතුවක් නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි. එහි හට ගැනීම නැතිවීම නැතිවීමෙන් පැවතීම ඒ කියන්නේ අනිත්‍ය දකින්නේ. සමුදය වය සමුදය වය ධම්මානුපස්සව හටගෙන නැතිවී යන ස්වභාවය හොඳට දකිමින් එයා හොඳට තමන්ගේ කය අනුව භාවනා කරනවා. එහෙම භාවනා කරගෙන යනකොට මේ කායානුපස්සනාව තුළ එයාට විදර්ශනාවට හැරෙන්නත් පුළුවන්. එයා ඒ තුළ අනිත්‍යයක් දකින. අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදීව ඥානමත්තාය. ඒ විදියට භාවනා කරනකොට කය අනුව පිහිටලා හොඳට සිහිය වැඩෙනවා. සති පච්චුපට්ඨිතා හෝති. හොඳට සිහිය පිහිටලා තියෙන කය අනුව තමන්ගේ සිහිය වැඩෙනවා. සතිපට්ඨානෙ දියුණු වෙනවා. ඥානමත්තාය තමන්ගේ ඥානයේ ප්‍රඥාව දියුණු වීම පිණිස පතිස්සති මත්තාය සිහිනුවන බලවත් වීම පිණිස අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. එයා කිසිම දෙයක් උපාදාන වශයෙන් මේ ලෝකේ කෙලෙස් සහිත දේවල් ග්‍රහණය වෙන්නේ නැහැ එයාගේ හිතට. එයා යථා ස්වභාවය හැම වෙලෙම දකිනවා. මේ හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒවම්පිකෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. මෙන්න මේ විදිහටයි කියන භික්ෂුව කායානුව බලමින් කායානුපස්සනා භාවනාවේදී. එතකොට මෙන්න මේ කියපු කොටස අද අපි ඔබට කියලා දුන්නේ. අපි මේ භාවනාවට කියනවා කායගතා සති භාවනාව.
කයානුව විමසා බලන භාවනා. එහෙමත් නැත්නම් අපි අහලා පුරුදු වචන තමයි පිළිකුල් භාවනාව. එහෙමත් නැත්නම් අසුබ භාවනාව. ඔය මොන නමින් කිව්වත් එකම භාවනාව. එතකොට මේ භාවනාවේදී අපි විශේෂයෙන් කරන්නේ කොහොමද? අපේ ශරීරයේ තියෙන පඨවි ආපෝ කියන කොටස් දෙක තමයි ගන්න. පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. එතන පඨවි කියන්නේ ගොරෝසු ස්වභාවය වැඩි. ඊළඟට ගැඹුරින් යනකොට ධර්මයේ පෙන්නනවා මේ පඨවි ධාතු හැදෙන්නේ සතර මහා ධාතුන්ගෙම තමයි. හැබැයි එහි පඨවි ලක්ෂණේ වැඩි. ආපෝ ධාතු කියන්නේ වැగిරෙන ස්වභාවය වැඩි. ඒව හටගන්නේ සතර මහා ධාතුන්ගෙම තමයි. හැබැයි වැగిරෙන ස්වභාවය වැඩි. ඒ නිසා ආපෝ කියනවා. පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි. එතකොට ඔක්කොම එතන තියෙන කොටස් 32ක්. අපි කියනවා දෙතිස් කුණප කොටස්. මේ ශරීරයේ තියෙන ওই දෙතිස් කුණප කොටස් හොඳට වෙන්වෙන් වශයෙන් බෙද බෙදා හිතෙන් මේ භාවනාව කරන්න හිතේ. හිතෙන් මෙනෙහි කර කර ඒකට අවශ්‍යම දෙයක් තියෙනවා. මේ ධර්මාවබෝධයට අවශ්‍යම දේ ආතාපි සම්පජානෝ සතිමා. මතක තියාගන්න මේ සතර සතිපට්ඨාන භාවනා වඩද්දී සතර සතිපට්ඨානි පුරාම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු වැදගත්ම ලක්ෂණ තුන ධර්මාවබෝධයේ පිණිස අපි තුළ අවශ්‍යයි. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. සම්පජාන හොඳ නුවණක් අපිට අවශ්‍යයි. ඒ නුවණින් තමයි අපි බෙද බෙදා ඒක යථා ස්වභාවය මෙනෙහි කර කර බලන්නේ නුවණ. සතිමා කියන්නේ ඒ ඒ කොටස් තුළ හිත පිහිටවාගත්ත සතර සතිපට්ඨාන හිත පිහිටවාගෙන හිත රැකගන්න මනස සිහියක් අවශ්‍යයි. ආතාපි සම්පජානෝ සතිමා. වීරිය නුවණ සිහිය. ඔන්න ඔය කරුණු තුනෙන් තමයි අපි මේ ධර්මාවබෝධයේ පිණිස මේ සතර සතිපට්ඨාන භාවනා අපි වඩාගෙන පුරුදු කරගෙන යන්නේ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච දායාදේ තමයි සතර සතිපට්ඨාන. ඔබට මතක ඇති මීට පෙර සතිපට්ඨාන දේශනාව ආරම්භ කරද්දි මම ඔබට උපමාවක් කියලා දුන්නා. පුංචි කැටකිරිල්ලියක් ගිජු ලිහිණයකට හසු වෙච්ච උපමාව. ඒ උපමාවේ බුදුහාඳුර මේ උපමාව කියලා විස්තර කරා. මහණෙනි, ඒ කැටකිරිලි ගිජු ලිහිණියට ගොදුරු වුණේ තමන්ට පියවරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන රැකුන් නැති නිසා. ඔහේ හිතුවක්කාර විදිහට පියාඹගෙන යන්න ගිහිල්ලා ගිජු ලිහිණියකට ගොදුරක් වුණා. නමුත් තමන්ගේ පියවරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන තමන් රැඳිච්ච නිසා තමන් ආරක්ෂා වුණා. ඊට පසුව ඒ උපමාව බුදුහාඳුර පෙන්නලා විස්තර කරා. මහණෙනි, නුඹලාට මගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට තථාගතයන් වහන්සේ නැමැති බුදුරජාණන් වහන්සේ සම්බුදු පියාණන් වහන්සේගෙන් අපට ලැබෙන උරුමයක් තියෙනවා, දායාදයක් තියෙනවා. බුදුහාමුදුරුවන්ගෙන් අපිට ලැබිච්ච දායාදේ ඒ තමයි කිව්ව සතර සතිපට්ඨාන. මහණෙනි, නුඹලා සතර සතිපට්ඨානේ සිහිය පිහිටවාගෙන වාසය කරනවන් නම් නුඹලා ආරක්ෂා වෙනවා, නුඹලා රැකෙනවා. මාරයාට නුඹලා ගොදුරක් වෙන්නේ නැහැ කියව. අර ගිජු ලිහිණියට අහු වුණා වගේ කැටකිරිල්ලී මාරයාගේ ගොදුරක් නොවි ආරක්ෂා වෙන්න පුළුවන්. බුදුහාඳුරන්ගෙන් අපිට ලැබිච්ච දායාදේ තමයි සතර සතිපට්ඨාන. අන්න ඒ නිසා ඔබ ඔබේ ජීවිතය තුළ මේ භාවන දැන් ඔබට හිතෙන්න පුළුවන් මට මේ පිළිකුල් භාවනාව නම් මට ටිකක් අමාරුයි වගේ. පිළිකුල් භාවනාවම කරන්න ඕන කියලා එකක් නැහැ, මතක තියාගන්න. ඔබට ඔබ කැමති ඔබේ හිත පිහිටන ඔබේ හිත හොඳට වැඩෙන මේ කායानुපස්සනාව. ඒකයි බුදුහාඳුර එක භාවනාවක් විතරක් පෙන්නලා දුන්නේ නැත්තේ. ඒ පුද්ගලයන්ගේ චරිතානුව ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් අනුව ඔවුන් සසර පුරුදු කරලා තියෙන භාවනා ක්‍රම අනුව සමහර වෙලාවට ඔබට ආනාපාන සතිය කෙනෙකුට හොඳට වැඩෙන කෙනෙක් ඉන්න ආනාපාන සතිය වඩන්නම බෑ. කොච්චර උත්සාහ ගත්තත් හුස්ම රැල්ලේ හිත පිහිටවන්න බෑ. හැබැයි යාට හොඳට පිළිකුල් භාවනා වැඩෙනවා වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉන්නවා යාට ධාතු මනසිකාර භාවනා හොඳට වැඩෙනවා. කෙනෙක් ඉන්නවා ඒක භාවනාවක්වත් හොඳට වැඩෙන්නේ. යාට අට්ටික සංඥාව හොඳට වැඩෙනවා. මෛත්‍රී භාවනා වැඩෙනවා. තව කෙනෙක් ඉන්නවා සමත භාවනා ක්‍රම හරි අමාරුයි. හිත විසිරෙනවා. හැබැයි විදර්ශනාවේ හිත පිහිටනවා. එතකොට ඒ වගේ ඒ පුද්ගලයන් තම තමන්ගේ චරිත තමන්ගේ හිත පිහිටන භාවනා ඒවා අපි භාවනා කරලාමයි හොයාගන්න තියෙන්නේ. ඔයාට මෙන්න මේකයි හරියන්නේ.
ඔයාට මෙන්න මේකමයි හරියන්නේ කියලා අපිට කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලන නුවණ නැහැ. ඒක තිබිච්ච කෙනෙක් හිටියා. එක්කෙනයි බුද්ධ ශාසනයකට ඒ නුවණ තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. ඒකට අපි කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ. කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ නුවණ, ඉන්ද්‍රිය ධර්මයන් හඳුනා ගැනීමේ නුවණ. බුදුරජාණන් වහන්සේට කෙනෙක් දකින්නකොටම බුදුහාඳුරෝ දන්නවා මෙයා උග්ගටිතඤ්ඤ කෙනෙක්ද, විපටිතඤ්ඤ කෙනෙක්ද, නෙය්‍ය පුද්ගලෙක්ද, මෙයා පදපරම පුද්ගලෙක්ද, මෙයා සසරේ කොයිතරම් කාලයක් භාවනා කරලා තියෙනවද, මේ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩලා තියෙන්නේ කොයි ආකාරයටද, මේ කෙනාට මොන විදිහටද භාවනාවක් දෙන්න ඕනේ. සමහර අයට බුදුහාඳුරෝ බණ කිව්වේ නැහැ. සමහර අයට ධර්මයේ වැටහෙන විදිහේ පුංචි උපක්‍රමයක් යෙදුවා. චුල්ලපන්තක හාමුදුරන්ට දුන්නේ රෙදි කඩක්. රෙදි කඩ පිරිමදිනකොට රෙදි කඩ අපිරිසිදු වෙලා යන්නේ යම්සේද තමන්ගේ කය අනුව ගලපලා බලන්න කියලා. රජෝහරණං රජෝහරණං කියලා රෙදි කඩක් පිරිමදිනකොට ඒ රෙදි කඩ අපිරිසිදු වෙලා යන ආකාරයේ තමන්ගේ කය අනුව විමසලා ධර්ම අවබෝධය ලැබුවා. තවත් සමහර අයට බුදුහාමුදුරෝ නෙළුම් මලක් මවලා දුන්නා. එක්කෝ ජේතවනේ පොකුණ ළඟට ගිහිල්ලා මලක් දිහා බලාගෙන ඉන්න සැලැස්සුවා. ඒ මල පරවෙලා යනකොට ඒ තුලින් කයේ යථා ස්වභාවය වටහා ගත්තා. සංසාරේ ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච හැටි. කේමාව බහලා ඇති බිම්බිසාර රජුරුවන්ගේ එක බිසව බුදුහාමුදුරු රූපේට ගරහ කරනවා කියලා බුදුන් දකින්නවත් කැමති වුණේ නැහැ. අවසානයේ බිම්බිසාර රජුරුව මාලිගාවේ විරිඳු ශිල්පීන් ලවා ගීතවලට බොහොම ලස්සනට විරිඳුවට ගායනා කෙරෙව්වා. වේළුවනාරාමි සුන්දරත්වේ ලස්සන හිත ඇදිලා යන්න. කේමාව හිතුවා මං එහෙනම් ওই කියන ලස්සන තැන බලන්න යනවා. හැබැයි මං බුදුහාමුදුරන්ව නම් හම්බෙන්නේ නැහැ. මං යන්නේ උයන බලන්න විතරයි කියලා ගියා. ඔය ගිය අතරේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. බුදුහාමුදුර කේමාවට පමනක් පෙනෙන්න ලස්සන කාන්තා රූපයක් 이르දීෙන් මැව්වා. බුදුරජාණන් වහන්සේට පවන්සලන ඒ කාන්තාරුව කේමාව බලාගෙන හිටියා මගේ රූපයට වඩා ගොඩක් ලස්සනයි බුදුහාඳුර ළඟ ඉන්නවනේ. එහෙනම් මේ රූපයට ගරහ කරනවා කියලා කිවි බොරුවක් වෙන්නේ නැති. ඒ රූපෙ දිහා බලාගෙන ඉන්නකොට අර ලස්සන කාන්තා රූපය එහෙම වයසට යනවා. කුදු ගැහෙනවා. කෙස් ටික පැහෙනවා. හම රැලි වැටෙනවා. එහෙම ඇදගෙන වැටිලා එතනම මැරිලා කුණු වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයේ මේ ක්‍රියාවලිය ඉක්මනින් ඉක්මනින් පේන විදිහට කේමාව ඉදිරියේ 이르දීම් මවලා පෙන්වුවා. ඒ තමයි කේමාවට ධර්මාවබෝධය කරා යන්න මඟ පෙන්වපු හැටි. අර රූප මදේ මත් වෙලා හිටපු කේමාව ඒ රූප මදේ අතහැරියා, පැවිදි වුණා, රහත් වුණා. ඒ නිසා අපිට පේනවා සමහර අයට ජීවිතේ ධර්මාවබෝධයේ පිණිස ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යථා ස්වභාවය ඒක අපිට අද අපිට කියන්න බෑ. බුදුහාඳුරෝ හිටියානම් බලපු ගමන් ඒ කෙනාට ගැළපෙනම කමටහන ගැළපෙනම භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒ නිසා ඔබ බණ අහලා ධර්මයේ තුලින් විමසලා ඔබම වීරියෙන් ඔබ භාවනා කරලම ඔබට ගැළපෙන භාවනාව ඔබ සොයාගත යුතුයි. ඒ නිසා මතක තියාගන්න අපි සමත විදර්ශනා මේ භාවනාවන් පුරුදු කරගන්නට ඕනේ. බහුල බහුල වශයෙන් වඩන්නට ඕනේ. අන්න එතකොටයි අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාවන් පෙළම සතර සතිපට්ඨානෙ ගැන දේශනා කරන මේ ධර්මානුශාසනා පෙළ ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ.